මම කැමතියි පුංචිමේ පින්තූරයක් පෙන්වන්න ඉතල අවබෝධ කර ගන්නට ඕනේ මේ මොකක්ද නැගෙනහිර පර්යන්තය කියලා කියන්නේ කියලා මෙතන මේ කොළඹ වරායේ කලින් තිබිච්ච තත්වය තමයි මේ මේ පැත්තෙන් පෙන්වුම් කරන්නේ වම් පැත්තින් ඊට පස්සේ දකුණ සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය විදියට ඉදිරි ගොඩනගාගත්තු තත්වය තමයි මේ තියෙන්නේ එහි මේ මෙන්න මේ කොටසෙන් තමයි මේ නැගෙනහිර පර්යන්තය කියන කොටස තියෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති කොටස අනෙකුත් පර්යන්ත හැම එකක්ම අඩුවැඩි වශයෙන් දැන් පුද්ගලික අංශයේ සතුව තියෙන එකක් හැර මේ තියෙන ජය බාල ප්‍රධාන ජැටියක් විදියට ඉතුරුලා තියෙන මේක. එතකොට අපි කවුරුත් දන්න 2013 දී චීනයේට 85:15 කියන මාත්‍රාව යටතේ විකුණපු CICT කියන මේ පර්යන්තය තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ පින්තූරේ මම පෙන්වුවේ එතකොට අපිට අවබෝධයක් ලබා ගන්නට පුළුවන් මේ අපි ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරද්දී ඇයි මේ නැගෙනහිර පර්යන්තයේ මෙතරම් වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවට කියන කාරණය. එතකොට මෙහි ආර්ථික කරුණු අපි සැලකිලිට භාජනය කළොත් ලෝකයේ රටවල් සංවර්ධනයේ වෙනකොට ඒ ඒ රටවල් වලට ආවේනික ශක්්‍යතාවයන් තියෙනවා. ඒ වරායන් කියලා කියන්නේ නාවික ගමනාගමනේ එම ලොකු ශක්්‍යතාවයන් තියෙන දෙයක්. එතකොට හැම රටකටම වරායන් හිමි වෙන්නේ නැහැ, මුහුද හිමි වෙන්නේ නැහැ. එතකොට යම් කිසි රටකට තමුන්ට මුහුද හිමි වෙලා ස්වභාවික වරායන් ගොඩනගපු වරායන් හිමි වෙලා ඒ වරායන් සංවර්ධනය කරලා රටේ මහ ජනතාවට ඒ ප්‍රතිලාභ අරගෙන දෙන්න බැරි නම් ඒක ඒ ඒ ඒ ඒ සම්පත්තික වෙන ජාවාරංකාරයන්ට වෙන රටවල වලට විකුණනවා නම් මං කියන්නේ තාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. අපි සිංගප්පූරුව ගැන හැම කෙනෙක්ම කතා කරනවා මේ සංවර්ධනයේ විවිධ උපක්‍රම අතරේ ඒ ප්‍රධාන කාර්යභාරය භූමිකාවක් නිර්මාණය කළේ සිද්ධ කළේ ඒ වරාය සංවර්ධනයේ ඒ පිහිටීමක් අනුව. ඒතර අපේ පිහිටීම අනුව අපි දන්නවා අපි දිවයිනක් මේ වටේ තියෙන වරායන් ඇතුලේ කොළඹ වරායට ජාත්‍යන්තර වශයෙන් තව සුවිශේෂී වැදගත්කමක් තියෙනවා. ඒ වගේම අපේ රටේ සංවර්ධනය කරන ආර්ථිකය සංවර්ධනය කරන කාර්යයේදී නාවික ක්ෂේත්‍රයට සුවිශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. එහෙනම් ඒ කොළඹ වරායට විශේෂ තැනක් තියෙනවා. ඒ කොළඹ වරායට විශේෂ තැනක් තියෙද්දී දැන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව අලුතෙන් ආදායම් ජනනය කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න ප්‍රධාන වශයෙන් මෙන්න මේ නැගෙනහිර පර්යන්තයේ පමණයි. එතකොට මෙන්න මේ පර්යන්තයත් අපි වික්කොත් අපිට ඇති වෙන තත්ත්වේ නිකම්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියලා කියන අනාගතයේදී නැව් මෙහෙයුම් මේ නාවික මෙහෙයුම් පිළිබඳව අර ගණන් හිලව් ලියන අර මේ මේ මෙහෙ මෙවනවාද අපි කරන මේ නියාමනය කරන ආයතනයක් බවට පත් වෙනවා. කිසිම ආකාරයක මෙහි ප්‍රතිලාභ ලබා ගන්නට බැරුව යනවා කියන තත්ත්වය. ආණ්ඩුවට දේශපාලනයක් තියෙනවා. ඊට එහාගේ ආණ්ඩුවේ කතාවක් තියෙනවා. ඊට එහාගේ ආණ්ඩුවේ ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම මේ ඉන්දියාවත් එක්ක කරන ගනුදෙනුවදී අදානි කියන සමාගම මෙතෙන්ට සම්බන්ධ කර ගැනීමේ හේතුවකුත් තියෙනවා. ඒකට තවත් එක් හේතුවක් ඒගොල්ලන්ගේ තියෙන නරක රෙකෝඩ් එකට අමතරව ඉන්දියාව පුරා තියෙන නාවික ව්‍යාපෘති මාලාවේ ප්‍රධාන හිතවතා විදියට, ඒ කියන්නේ දේශපාලන හිතවතා විදියට දැන් අපි දන්නවා ලංකාවෙත් පහුගිය දවස්වල විවිධ චෝදනා එල්ල වුණා. ආණ්ඩුවට උදව් කරපු අයට ආණ්ඩුවේ හිතවත් අය තමයි මේ කොවිඩ් වසංගතයේ හමුවෙත් විවිධ ලාභ ලැබමින් ලාභ ප්‍රයෝජන ගනිමින් යම් යම් ව්‍යාපෘති කරන්න කියලා. ඒක තමයි මේ දේශපාලන ස්වරූපයේ ස්වභාවය. ඒත් ඉන්දියාවෙත් මේ අදාහණි කියලා කියන්නේ ඉන්න ආණ්ඩුවේ ඒ ලොක්කාගේ බොහෝම ළඟ හිතවතෙක්. ඒත් මේ හිතවතා තමයි නාවික කටයුතු කරන්න ඒ නිසා ආණ්ඩුවේ මැදිහත් වීම මත ඉන්දියාව ලංකාවට බලපෑම් කරනවා මේ අදාහණි සමාගමට මේක දෙන්න කියලා. ඒත් මේක අත කරකවලා හරි 1980 ගණන් වලදී ශ්‍රී ලංකා ගිවිසු මාති කරද්දී ඉන්දියාව රජීව් ගාන්ධි ඇවිල්ලා ලංකාවේ අත කරකවල ජේ.ආර්.ගේ අසංගත්ත වගේ වැඩක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි වෙනුවෙන් පෙනී ඉන්න මේ දේශප්‍රේමිතිය තවරාගත්තු ආණ්ඩුවක් මේ වැඩේ කරන එක. Breaking.lk